දිමුත්න් වෙහෙර වට විසිතුරු මල් වතුය එහෙත් සුවඳ මල් නිති වෙයි මිනි මුතුය මහත්තුරු මියුරු පළගෙනිය නැමී අතුය රැගත් සෙවන නොහැරම සිටී පොල්වතුය මේ කවිය ඉතාම විශිෂ්ට අයුරින් ලියලා තියෙන කවියක් මේකේදී කතා බහ කරන්නේ මේ පුෂ්පාරාම හා පලාරාම වලින් ගැවසී ගත්ත කෑරගල විහාරය ගැන ඉතින් මේ කෑරගල විහාරයේ තිබෙනා වූ මනෝනන්දනීය ස්වරූපය ගැන කතා බහ කරීමට යාමේදී කතුවරයා යොදාගෙන තියෙනා වූ සුවිශේෂී කරුණු ගැන අවධානය යොමු කරන්න ඕන මේකෙදි කතා කරනවා දිමුත් වෙහෙර වට කියන එක. එතකොට මේ දිමුත් වෙහෙර වට කියන එකේ තේරුම තමයි මේ බබලන විහාරය අවට. විහාරය අවට ඉතාමත් මාස්කාන්තයුරින් පිටලා තියෙනවා. එතකොට විහාරය ඉතාමත් ලස්සනයි. ඊළඟට කියනවා දිමුත් වෙහෙර වට විසිතුරු මල් වතුය. විසිතුරු කියන්නේ විචිත්‍ර වුණු මොනවද තියෙනවා කියලා කියන්නේ මල් වතු පිටලා තියෙනවා. ඒ වගේම එහි සුවඳ මල් නිතිවෙයි මිනිමුතුවේ ඒ වගේම විචිත්‍රවත් වුණු මල්වතුත් එක්කම නිති එහි සුවඳ නිති කියන්නේ නිරන්තරයෙන්ම හැම විටම නිරන්තරයෙන්ම එහි සුවඳ මල් ඒවයින් සුවඳ බිහිදෙනවා ඒ නිසා ඒ කොයි ආකාරයෙන්ද සුවඳ වූ මල් මිනිමුතු වගේ හරියට පිපෙනවා දම් මනස්කාන්තයුරින් පිපිලා තියෙනවා ඊළඟට කියනවා මියුරු ඵල ගෙන නැමි අතුය මොන කොයි විදිහට තියෙනවා කියලා කියන්නේ මියුරු කියන්නේ මధుර වූ ඵල ගෙන කියලා කියන්නේ රස තියෙන පළතුරු වර්ග නැත්තම් මියුරු රස තියෙන තාම රසවත් වූ පළතුරු හැදිලා තියෙනවලු ඵල සැදි අති ඵල සැදි කියන්නේ ගෙඩි හැදිලා තියෙනවලු අතු නැමි මහත්තුරුය අතුවලින් පිරිලා ඒ කියන්නේ අතුවල මේ ගෙඩි පළතුරු වර්ග පිරිලා තියෙනවා නැමුතු ගස්වල පළතුරු මේ හැදිලා සම්පූර්ණ අතු පළ වලින් බර වෙලා තියෙනවා ඊළඟට රැගත් සෙවන නොහැරම සිටි පොල්පතු ඒ විතරක් නෙවෙයි මේ ප්‍රදේශීය පුරාම මේ විහාරයවට හැමතැනම රැගත් සෙවන එසේම නිරන්තරයෙන්ම මොනවද තියෙනවා කියලා කියන්නේ පොල් වතුය සෙවන ලබා දෙන පොල් වතු එහෙම නැත්නම් නෙරළු වතු තියෙනවලු පොල් වතු සම්පූර්ණයෙන් පිරලා තියෙනවා. ඒ කියන්නේ විහාරය අවට ප්‍රදේශයේ තියන්නා වූ සුවිශේෂී බව කවිය මනාව පෙන්눔 කරලා තියෙන ආකාරයක් තමයි කියන්නේ. එතකොට මේ කවියෙන් කතා කරන්නේ මේ ආරාමය අවට පරිසරයේ තියෙන මනෝනන්දනීය සිත්කලු ස්වභාවය ගැන ඒක මේක දකින දකින අයගේ සිතට සතුටක් ලැබෙනවා ඒ වගේම මේ දීප්තිමත් විහාරය අවට තියෙන මල්වතු වලින් මුළු පරිසරයම අලංකාර වෙලා තියෙන නිරන්තරයෙන් මෙහි සුවඳ මල් පිපිලා තියෙන මල්වල සුවඳ විහිදෙනවා ඒ නිසා විශාල ගස්වල මිහිර නැත්තම් ඒවයි ගස්වලින් තියෙන හටගන්නා පළවලින් පළවල මිහිර නැත්තම් ඒවයි තියෙන රසය සුමිහිරි රසය විඳ ගන්නවා ඒ විතරක් නෙවෙයි මේ විශාල වූ ගස් නිසා සෙවන ලැබෙනවා සෑහෙන පිරිසකට ඒ නිසා මේ සෙවන ලබා දෙන්නේ පොල් වතු වලින් පිරිච්ච ප්‍රදේශයක් නිසා ඒ නිසා පොල් වතු වලින් ආඩ්‍ය සස්ත්‍රීකයි විහාරයවට පරිසරයේ සුන්දරත්වය ඒ වගේම මොන ආකාරයෙන්ද මේ පරිසරය පිහිටලා තියෙන්නේ කියන ස්වરૂපය යථාරූපී තියෙන ආකාරයෙන්ම සිතුවමක් ලෙස චිත්‍රණය කරන්න කතුවරයා සමත් වෙලා තියෙනවා මීලඟට අපි අවධානය යොමු කරමු හත්වෙනි කවියට නොඑක් තැනම පිපි මල් පිරුණු පුකුණුය ගයක් කනම සැදැහෙන් දෙවන දකුණුය සුදක් ලෙස තිබෙයි මලු මං
හැර කුණුය සියක් අය කිරිති වැඳ පුද පැද කුණුය මේ කවීන් කියනවා නොයෙක් තැනම පිරි නොයෙක් තැනම පිරි කියන්නේ නොයෙක් නොයෙක් තැන්වල පිපි කියලා කියන්නේ පිපුණු මොනවද පිපිලා තියෙන්නේ මල් පිරුණු පොකුණුය මොනවද පිපිලා තියෙන්නේ මල් වලින් පිරුණු පොකුණු ඒ නිසා නොයෙක් නොයෙක් තැන්වල මල් වලින් පිරුණු පොකුණු හැමතැනම පිහිටලා තියෙනවා ඒ විතරක් නෙමෙයි ගෙයක් කනම කියලා කියන්නේ මෙතන ගෙයක් ගෙයක් පාසා කියන හැම ගෙදරකම ගෙයක් පාසාම සැදහෙන් දෙවන ලකුණුය සදහෙන් කියන්නේ ශ්‍රද්ධාවෙන් දෙන්නා වූ දකුණුය කියලා කියන්නේ දාණය. එතකොට ගයක් ගයක් පාසාම හැම අතැනකම ශ්‍රද්ධාවෙන් පිරුණු පිරිස් දාණය පිරිනමනවා. ඒ විතරක් නෙමෙයි. මලුමන් කුණු හැර, ඒ කියන්නේ මිදුල්හා මාර්ගවල තියෙන කුණු ඉවත් කරලා සුදක් ලෙස තිබේ. සුදක් ලෙස කියන්නේ ඊටාම පිරිසිදු නැත සුදු පාටින් තියෙනවා. ඒ විතරක් නෙමෙයි. මෙතන කියනවා සියක් අය සිය ගණනක් වූ ජනතාව වැඳ පුද වැඳුම් පිදුම් කරන ප්‍රදක්ෂිනා කරන ස්ථානයක් තියෙනවා අන්න ඒ ස්ථානය තමයි මේ විහාරය නිසා මේ කියන්නා වූ කෑරගල විහාරයට වන්දනාමාන කරන්න එන පිරිස් වල තියෙන ශ්‍රද්ධාවේ බල මහිමය ඊළඟට ගමයි පන්සලයි අතර තියෙන සම්බන්ධතාවයේ අවියෝජනීය බව ගැන කියවන මනා කවියක් විදිහට දකින්න පුළුවන්. එතකොට මේ දකුණුය කියලා කියන්නේ මේවා කවි පන්තියේදී දාණය කියන එක. එතකොට ගයක් කනම සැදැහෙන් දෙවන දකුණුය කියලා කියන්නේ ගයක් ගයක් පාසාම ශ්‍රද්ධාවෙන් පිරුණු අය පන්සලට පිරිනමනා වූ දාණය ගැනයි මේකෙදි කතා කරන්නේ. එතකොට මේ පද්‍යෙන් ගොඩක් වෙලාවට මේ ගමයි පන්සලයි අතර අවියෝජනීය සම්බන්ධතාවය ගැන කතා කරනවා. ඒ විතරක් නෙවෙයි පන්සල හා බැඳුණු ගැමියන්ගේ ජීවිත අංශු මාත්‍රයක් හෝ මේ විවාහ විහාරයත් එක්ක බැඳී තිබෙනවා කියන එක සනාථ කරනවා මේ දාන දීම නිසා. ඒ නිසා මේ අව්‍යාජ බව ගමයි පන්සලයි අතර තියෙන අව්‍යාජ බව මින් ඉතාම හොඳින් තහවුරු වෙනවා. ඒ විතරක් නෙවෙයි ආටෝප සාටෝප නැති ජීවිත වලින් කියන්නේ ආටෝප සාටෝප වලින් තොරවීම තමයි සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතයට වැදගත් කියන නිර්ව්‍යාජ බව ඔප්පු කරන ඉතාම සුවිශේෂී කවි පන්තියක් විදියට මේක දක්වන්න පුළුවන්. ඒ නිසා සදහැ සිතින් ජීවත් වෙන සදහැවතුන්ට වන්දනාමාන කරන්න තිබෙන මේ ප්‍රදක්ෂිනා කරන්න තියන්නා වූ මේ ගමේ තියන්නා වූ සුන්දරත්වය වැඩි දියුණු කරන අවස්ථාවක් ලෙස මේ විහාරයත් එක තියෙන සම්බන්ධතාව ඉතාම සුවිශේෂී බව මේ කවියෙන් ඔප්පු වෙනවා. මීළඟට අටවන කවිය නුදුරු වේ සීලලිය ගංගුලලිය වට සැදි මල් වැලිය සුදු වැලිය පිපි වන සිටම ලීය වන මලිය තුටු වන සිතු විලිය පුල් විලිය අපි බලමු එම කවියේ තේරුම. මේකෙදි කතා කරනවා මේ ලකාරාන්ත බහුලයි මේ කවියේ. එහෙම තිස්සේම මේ පාවිච්චි කරන ලීය 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 කියන ලකාර බහුල නිසා ඉතාම සුගායනීය ලෙස කවිය ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට මෙතෙන්දි කියනවා කවියේ නුදුරුව සිහි ලලීය ගඟුලලීය. නුදුරුව කියන්නේ ආසන්නේම ළඟම මොනවද තියෙනවා කියලා කියන්නේ සිහි ලලීය ගඟුලලීය. සිහි ලල් කියන්නේ සීතල වූ දිය. ඒ වගේම ගඟුල සිහි ලැලිය ගඟුල ලැලිය මොනවද තියෙනවද සීතල වුණු දිය ඇලි තියෙන මාළු. ඊළඟට කියනවා මේ කියනව ප්‍රදේශයේ තියෙන දේවල් ගැන කියන්නේ. ඊට පස්සේ කියන වට සැදි මල් වැලිය. වට සැදි කියන්නේ හාත්පසම හැම පැත්තේම සැදි මල් වැලිය මල් සැදුණු වැල්. ඒ කියන්නේ හැමතැනම මල් එල්ලිලා තියෙනවා. ඊට විතරක් නෙමෙයි හැබැයි සුදු ඒ වගේම තියෙනවා ඒ මල්
අතුරන්න බිම වැටෙන මල් අතුරන්න පුළුවන් සුදු වැලි තලාවකේ සුදු වැලිය කියන සුදු වැලි තලාව ඒ වගේම මේ ප්‍රදේශයේ තවත් තියෙන දෙයක් තමයි පිපි වන සිටම මලීය වන මලීය බලන්නකෝ මොනතරම් අලංකාරවත් විදිහට භාෂාව යොදාලා පිපි වන කියන්නේ පිපුණු පරිදිම පිපි වන සිටි මෙතන සිටි කියන එකෙන් අදහස් වෙන්නේ පරිදිම ඒ ආකාරන පිපුණු ආකාරයෙන්ම මොනවද තියෙනවා කියන්නේ මලීය වන ලමලීය පිපුණු ආකාරයෙන්ම පවතින මල් වර්ගයක් තියෙනවා ඒ තමයි වනමල් වනේ හැදෙන මල් එතකොට වනමල් පිපුණු විදියටම තියෙනවලු ඊට අමතරව කියනවා තුටු වන සිතුවිලි මේ කියනා වූ දේවල් දැක්කහම තුටු තුටු වෙනවා කියන සතුටු තුටු වන සිතුවිලි මොනවද ඇති වෙනවා කියන්නේ මේවා දැක්කහම සතුටු වන සිතුවිලි ඇති කරනවාලු සිතුවිලි කියන්නේ සිතුවිලි ඇති කරන සිතුවිලි පුල්විලි එතකොට සිතුවිලි ඇති කරන්න හේතු වෙනවා තවත් හේතුවක් තමයි පුල් කියන්නේ පිපුණු කියන එතකොට පුල්විලි කියන්නේ පිපුණු මල් ඇති විලි කියලා කියන්නේ මෙතන විල් එතකොට මේ කියනා වූ ප්‍රදේශයේ තියෙන පාරිසරික අස්රිය ගැන කියන මොකද්ද මේකේ තියෙන විශේෂත්වය ආසන්නයේම සීතල දියැලි තියෙනවලු ඒ විතරක් නෙවෙයි හාත්පසම හැදුණු මල් තියෙනවා සුදු වැලි තලාවල් තියෙනවා එතකොට ඒව ඔක්කොම සුදු වැලි වැටිලා මල් වැටිලා අලංකාරවල් වෙලා තියෙනවා ඒක විතරක් නෙවෙයි පිපුණු පරිදිම මල් මල් තනින් තන තියෙනවා ඒව එකක්වත් බිම වැටිලවත් නැහැ සමහර ওই මල් ඒ වගේම මේව දැක්කහම සතුට උපදවන සිතිවිලි ඇති කරන පිපුණු මල් තියෙන විල් තියෙනවලු ඒ නිසා මේව දැක්කහම හැමෝගෙම සිත සතුටු කරනවලු ඒක තමයි මේ කවිය අදහස මීළඟ කවිය නම වන කවිය පවනද පිපි තුරේය නිරතුරේය කුසුමන් පෙති තුරේය මලු තුරේය අවට සුපිපි සිරේය බිඟු සරේය සිත එවෙහෙර කෙරේය ලොව කෙරේය මේක කියනවා මේ පවනද නිරතුරේය පිපිතුරේය කියන්නේ පවන කියන්නේ සුළඟ එතකොට පවන නැත්නම් සුළඟ නිරන්තර නිරතුරේ කියන්නේ නිරන්තරයෙන් හැම විටම නිරතුරේ පිපිතුරේ මල් පිපුණු ගස් හැමතිස්සෙම මේ හුළඟ ගැටෙන්න හැමතිස්සෙම මේ මල් පිපුණු ගස්වල මල් පිපිච්ච ඒවත් එක තමයි මලුත් එක්ක තමයි මේ හුළඟ හැමතිස්සෙම හමා යන්නේ ඒ නිසා ඊට පස්සේ කියනවා නිරතුරේ කුසුමන් පිපිතුරේය මලුතුරේය මලුතුරේය කියලා කියන්නේ මලුතුරේය කුසුමන් පෙතිතුරේ කියන්නේ මල් පෙති මලුවෙහි අතුරනවා හැමතිස්සෙම මල් පෙතිවල තුරේය කියන අතුරනවා කියලා. එතකොට මේ හුළඟ තමයි මේ ගස්සල තියෙනා මල් අරගෙන ඇවිල්ලා මේ විහාර භූමියේ අතුරනවා. කියන්නේ හුළඟට ගහගෙන ඇවිල්ලා මල් වැටිලා තියෙනවා. ඊට අමතරව කියනවා අවට සුපිපි සිරේය බිඟුසරේය ඒ විතරක් නෙමෙයි අවට සුපිපි බිඟුසරේය කියලා කියන්නේ අවට මනාව පිපුණු විල්වල විල්වලින් ඇහෙනවලු බිඟුසරේ බිඟුසරේ කියන්නේ මීමැස්සන්ගේ මියුරු උනාතය ඒ විතරක් නෙමෙයි සිත එවෙහෙර කෙරේය එවෙහෙර කියන්නේ ඒ වෙහෙර කෙරේය කියන්නේ සිත කෙරේ කියන්නේ යොමු වෙනවා ඒ වෙහෙර කෙරෙහි සිත ලොබ කෙරේ විහාරයේ දුටුවයිගේ සිත විහාරයට විහාරයේ කෙරෙහි දැඩි ආශාවක් ඇති කරනවා ඒ කියන්නේ බොහෝ වෙලාවට මේ කවියෙන් කතා කරන්නේ දුටු දුටුවන්ගේ මේ කෑරගල කියන වෙහෙර දුටු දුටුවන්ගේ සිත පිනා යන බව නිතර නිරන්තරයෙන්ම මේ අවට පරිසරයත් එක්ක මේ විහාරය සම්බන්ධ වෙලා තියෙන ආකාරය තමයි මේකෙදි කතා කරන්නේ. එතකොට ස්වභාවක సౌందර්යයෙන් දැන් ස්වභාව సౌందර්ය ආස්වාදයේ විඳිමින් ජීවත් වෙන තැනක් තමයි මේ මිනිසුන් ගිහිල්ලා මේ විහාරේ කැලගර විහාරේ ඒ විතරක් නෙවෙයි අවට තියෙනා වූ මේ පියුම් වල සුවඳ නිසා මිනිසුන් ප්‍රමුදිතපත් වෙන ප්‍රමෝදයටපත් වෙන ආකාරයක් තමයි මේ කවියෙන් ප්‍රකාශ වෙන්නේ.
මීළඟ අවසන් කවිය 10 වෙනි කවිය දුටු සත සිතට තුටු වන ලෙසට නිතියනි සතරත එකට සම කර බෙර ඇසක් මෙනි පැහැපත සුද නොහල වැලි අතුල මෝකෙනි මිහිකත සඳන ලෙව් දුන්නුර මඩල මෙනි කවියෙන් කතා කරනවා දුටු සත සිතට දුටු සත සිතට කියන දුටු කියන්නේ දකින්නවා සත කියන්නේ මෙතන සත්වයා නැත්නම් ජනයාගේ සිතට මොකද්ද ඇති වෙනවා කියලා කියන්නේ නිතියන තුටුවන නිරන්තරයෙන්ම ස්ථිර ලෙසම මොකක්ද ඇති වෙනවා කියලා සන්තෝෂයක් උපදිනවලු එතකොට උපදින ලෙස ඊට පස්සේ කියනවා සතරත සතරත එකට සම කර බෙර ඇසක් මෙනි ඒ කියන්නේ හතර පැත්තෙන්ම සතර අත කියන්නේ මෙතන හතර පැත්තෙන්ම එකම අයුරෙන් මොකක්ද ඇහෙනවා කියන්නේ බෙර ඇසක් වගේ සම කර එක පැත් බෙරයක ඇසක් වගේ ඔකල දැකලා තියෙනවා බෙරේ බෙර එක පැත්තක් බලමු බෙර ඇස කියන එක දන්නවා එතකොට බෙර ඇසක් වගේ සමතලා කර මොනවා වෙනවද බෙර ඇසක් මෙනි පැහැපත සුද නොහල වැලි අතුල මලු තන පැහැපත සුදු අතුල කියලා කියන්නේ පැහැපත් කියන්නේ ප්‍රභාවත් සුදු කියලා කියන්නේ සුදු පාට අතුල කියන්නේ අතුරුලා තියෙනවා වගේ ප්‍රභාවත් වූ සුදු පාට වැලි ඇතිරු මොකක්ද මලු තැනි විහාර මිදුල නැත්තම් විහාර මිදුල වගේ මිහිකත ඊට පස්සේ කියන මිහිකත කියන මහිකාන්තාව සඳුන් ලොව දුන් සඳුන් නාලේප කර සඳුන් දුන් කියලා සඳුන් ලෙව් දුන් කියලා කියන්නේ සඳුන් ආලේප කර උර මඩල වැනි උර මඩල කියලා කියන්නේ උර ප්‍රදේශය මෙනි ඒ කියන්නේ මේ මේකෙදි කියන්නේ මේ විහාර මිදුල මේ මහේකාන්තාවගේ නැත්තම් විහාර මිදුල කියන්නේ මහේකාන්තාව කියන්නේ පොළව මෙතන එතකොට මේ පොළවේ මහේකාන්තාවගේ සඳුන්නාලේප කර උර ප්‍රදේශය වගේලු විහාර මිදුල විහාර මිදුල මහේකාන්තා වගේ සඳුන්නා ආලේප කර උර ප්‍රදේශයක් වගේ විහාර මළුවේ ඉතාම ඌ සුදු වැලි තලාව අතුරලා තිනවා කියන එක කියන තමයි මේකේදී යොදාගෙන තියෙන උපමාවන් බලන්න සතරත බෙර ඇසක් මෙනි හරියට බෙර ඇහක් වගේලු ඊළඟට කියනවා මිහිකත සඳෙන ලෝ උර මඩල මෙනි උපමා දෙකක් පාවිච්චි කර මහිකාන්තා වගේ සඳුන් නාලේප කර උර මඩල වගේ කියලා මේ විහාර ප්‍රදේශය සමාන කරනවා. එතකොට මෙතෙන්දි මේ සඳෙන ලෙව් උර මඩල කියන එක මේ උචිත උපමාවක් අවුචිත්ති කියලා අපි ඒකට කියනවා. එතකොට මේ ජනවහරේන සම්භාව්‍ය කවි සමයේ යොදාගත් එක් අවස්ථාවක් තමයි මේ යොදාගෙන සඳින ලෙව් උර මඩල කියන උපමාව යොදාගෙන තියෙන නිසා මේක ජනවහරේ එන සම්භාව්‍ය කවි සමයට අයත් උපමාවක් ඉදිරියට සලකන්න පුළුවන්. ඒ වගේම මේ කවි පන්තියේ දුටු සත සතරත පැහැපත මිහිකත එ ආකාරයෙන් කවියේදී එලිසමය රැකෙන විදියට සමස්තේම ආවරණය වෙලා තියෙනවා. මේක දැන් බොහෝ වෙලාවට තියෙන දෙයට වඩා වැඩිපුර කවියේදී වර්ණයට ලක් කරන නිසා අපි මේක කියන්න පුළුවන් මේ අතිශයෝක්තියෙන් යුතු කවි පන්තියක් නැත්තම් පද්‍යයක් කියලා මේක හඳුන්වන්න පුළුවන්. මොකද මේ විහාරය කැරගල විහාරයේ අවට පරිශ්‍රය නැත්තම් විහාර භූමිය මොන වගේ මනරම්ද කියන එක පෙන්වන්න තමයි මේ විදිහේ අර උපමාවන් කිහිපයක්ම වැලි අතුරුන ලද විහාර විහාර මළුවේ මේ හරියට මේ සඳුන්නාලේප කරපු ලද භූමියක් වගේ කාන්තාවගේ සඳුන්නාලේප කර උර ප්‍රදේශය වගේ කියලා කියනවා. ඊට පස්සේ තවත් අවස්ථාවකදී බෙර ඇසක් වගේ කියන අවස්ථාවන් මේව සාමාන්‍යයෙන් තියෙන දෙයට වඩා වැඩිපුර යොදාගෙන කියනා වූ උපමා විදිහට හඳුන්වන්න පුළුවන්. ඔව් අපි දැන් මේ පද්‍ය පන්තියේ නැත්තම් කැරගල
පද්දපන්තියේ හංස සංදේශය සම්බන්ධව බොහෝ විට කවිවල තියෙන සුවිශේෂී කරුණුත් එක්ක ඔබත් එක්ක සාකච්ඡා කරා. ඉතින් මම හිතනවා මේ කෑරගල පද්දපන්තිය හංසයා මූලික කොටගෙන මේ දූතයා කොටගෙන වර්ණයට ලක්ුණු හංස සංදේශය සුවිශේෂී වෙනව බොහෝ වෙලාවට පාරිසරික පද්ධතියත් හා බැඳුණු අවියෝජනීය සම්බන්ධතාවය ගමයි පන්සලයි අතර තියෙන අවියෝජනීය සම්බන්ධතාව මනාව පෙන්눔 කරන කවි පන්තියක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ නිසා මේකේ මේ ඔබ පාඩමට අදාළ කරගෙන කරුණු පැහැදිලි කිරීමේදී ਵਿਚාරයට ලක් කිරීමේදී ඔබ තේරුම් ගන්න ඕන අවශ්‍ය කවි පන්තියන් කවි කිහිපයක් තියෙනවා. මේ මේකෙදි අර්ථ රසය ශබ්ද රසය ගැඹුණු කවි පන්ති. ඒ නිසා මේ අර්ථ රසය ශබ්ද රසය ගැඹුණු කවි විදියට මේ කවි පන්තියේදී සාරපලයේ අඹ දඹර අඹද වල් පිට කියන කවිය ඔබ පාඩම් කරගන්න ඕන. ඒ වගේම කුලින් කුලම සිහිලඹ වැහෙන කඳුරුය කියන එකත් අර්ථ රසය ශබ්ද රසය කුළු ගන්නන අවස්ථාවන් වලට උදාහරණ විදිහට සපයන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පැසෙන උඹද සුවඳල් කෙත්වත්තවට කියන කවියත් ඒ වගේම අර නුදුරුව සිහිලැලීය ගඟුලැලීය ඒ කවියත් බොහෝ වෙලාවට මේ අර්ථ රසය ශබ්ද රසය දෙකටම ගන්න පුළුවන්. ඒ නිසා දැන් බොහෝ වෙලාවට මේ ඇසුරෙන් අහන ප්‍රශ්න විචාර ප්‍රශ්නයක් අහලා තියෙන එක අවුරුද්දක විතරයි මෙතෙක් නව නිර්දේශයේ යටතේ. ඒ නිසා ඔබ මේ ප්‍රශ්න සමහර විට මේ අවුරුද්දේ මේ ප්‍රශ්නේ මේ කෑරගල සම්බන්ධ ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒ නිසා බොහෝ වෙලාවට ඔබ මේ ගැන අවබෝධයෙන් ඉන්නවනම් මේ අර්ථ රසය රසය ශබ්ද රසය හැරුණුකට මේ පාඩමෙන් අහන්න පුළුවන්න්නේ ස්වභාවෝක්තිය පිළිබඳව කවියා යොදාගෙන තියෙන යම් යම් අවස්ථාවන් මොනවාද ඒ රස ගන්වන්නට යොදාගෙන තියනා වූ උපමා රූපක කවිය සාර්ථක නැත පද්‍ය පන්ති සාර්ථක වෙන්න යොදාගෙන තියෙනවාද කියන දේ විමසුමට ලක් කරන්න පුළුවන් ප්‍රශ්නයක් විදිහට. ඒ නිසා කෙටි ප්‍රශ්න පත්‍රයේදී කෙටි ප්‍රශ්නයක් දෙන්න පුළුවන් මේ කියනා වූ උපමා සම්බන්ධ බොහෝ එහෙමත් නැත්නම් මේ කපද්‍ය පන්තියේ නිර්මාපකයා ගැන මොන අවධිය ගැනද කියන විස්තර සමහර විට ඔබෙන් මේ ප්‍රශ්න මේ පාඩම ඇසුරෙන් මේ වසරේ අහන්න පුළුවන්. ඒ නිසා සාවධානව කරුණාව ගුණ කරගෙන මේ පාඩමට අවශ්‍ය කවි සියල්ල නිරන්තරයෙන් පාඩම් කරන්න. ඒ වගේම පෙළ පොතේ සඳහන් කරලා තියෙන අභ්‍යාසයක් මේ හතරවෙනි ප්‍රශ්නයට ඔබ පිළිතුරු සපයන හංස දහස සංදේශ කතුවරයා අර්ථ රසයේ මෙන්ම ශබ්ද රසයේද මැනවින් යොදාගෙන ඇති ආකාරයේ කවි පන්ති ඇසුරෙන් පැහැදිලි කරන්න කියන ප්‍රශ්නයට ඔබ පිළිතුරු සපයන. එතකොට මම කිව්වා මේකෙදි මෙන්න මේ මේ කවි ගන්න පුළුවන් කියලා අර්ථ රසයට සහ ශබ්ද රසයට. එතකොට මේක ලකුණු 15ක ප්‍රශ්නයක් කියලා හිතලා ලියන්න ඡේද 6කට ගොනු කරලා ආරම්භක ඡේදයේ ප්‍රවේශයේ විදියට අරගෙන සංදේශය සම්බන්ධව කෙටිවෙන් පේලි 6කින් 7කින් පැහැදිලි කරලා ඊළඟට මේව ශබ්ද රසය අර්ථ රසය ගන්නන අවස්ථාවන් උදාහරණ සමග පැහැදිලි කරගමින් අවසන් කරන අවසන් ඡේදයේදී නිතරම පිළිතුර සනාථ කරන්න මේ කියපු කරුණු තුලින් මම මේ පෙන්වල දීපු කරුණු තුලින් උක්ත කරුණු තුලින් මෙන්න මේ මේ දේවල් ඇසුරෙන් මේ පිළිතුර මම සනාථ කරනවා කියන එක පැහැදිලි කරලා අවසානයේදී අවසන් ඡේදයේ අවසන් කරන්න. මේ ආකාරයට ඔබ කෙටි ප්‍රශ්න සහ විචාර ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න යොමු වෙන්න. මේ සම්බන්ධයෙන් මොනවා හෝ ගැටලුවක් තියෙනවා නම් මේ පන්තියේදී සාකච්ඡා කරමු. මම හිතනවා ඔබට යම් දැනුමක් ලැබෙන්න ඇති කියලා. දීලා තියෙන අභ්‍යාස හොඳින් කරන්න ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.